ඉඳල මේ ස්මාර්ට් ෆෝන් එකක් හොඳ ගොඩක්දුරට ලංකාවේ නිලියෙකුටක් පාවිච්චි කරන්න බැරි ෆෝන් එකක් හොඳ කාර් එකක් හොඳ චේන් එකක් බේස්ලට් එකක් දාලා පාරට බැස්සට පස්සේ අරු කොරියාවේ ඉඳලා ඇවිල්ලා රංගනවා කියලා කියන්න එපා. ඒක ආතල් එක අහිංසක ආතල්යක්. ඒ කියන්නේ දුක් විඳලා ඒක කියන්න තේරෙන්නේ නැහැ මට. අවුරුදු 4යි 10ක් මෙහි මේකේ වැඩ කරන අය කියන්නේ ඒක පට්ට ගේමක්. ටිකක් දුක හිතුණා මේ මේක දැක්කට පස්සේ. මම කියන්නේ මේ නවත්තලා මේ වීඩියෝ කරන්න හිතුනේ මොකද මීට අවුරුදු ගානකට කලින් කොරියාව ගොඩක් දුක් විඳපු රටක්. ඉතින් ඒ කාලෙත් එක්ක බලද්දී අද සෑහෙන සතුට වෙන්න පුළුවන්. ආර්ථික අතින් ගොඩක්ම ශක්තිමත් වෙලා තියෙන කොරියාව අද ගොඩක් අසරණලා ඉන්නේ. ඉතින් හිතර ගොඩක් දුකයි. ඒත් ඉතින් අසරණලා නෑ ඇත්තටම කොරියාව. මේක මම දන්නවා. ඉතින් කොරියාව කියන්නේ ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් රටක්. ඉතින් රටවල් වලට වඩා දිනකට කොරෝනා ආසාදිතින් පරීක්ෂා කරන රට කොරියාව වෙලා තියෙන ඉතින්. ඒ නිසා ඉතින් මං හිතනවා මොකක් හරි ඉක්මනට විසඳුමක් ඒවි කියලා. ඒත් එකම ඇත්තටම ගොඩක් ආදරය කරන රටක් මේ රට. මේ විදිහට වැටෙනවා කියන්නේ ඉතින් අපි වැටෙනවා වගේ තමයි. ඉතින් අපි හම්බ කරලා යම් කිසි තැනක අපි අදට මේ වගේ තැනක ඉන්නේ මෙන්න මේ රට නිසා කියන ඇත්තම ආදරේ. වීඩියෝ එකක් කරන්න කියලා කිසිම අයිඩියා එකක් තිබෙන්නේ නැහැ මගේ. මොකද මේ දවස්වල එළියට යන්න එපා කියලා තමයි සදැන්නින් කියලා තියෙන්නේ. ඒත් වීඩියෝ එකක් කරන්න මට එළියට එන්න හිතුණා විශේෂම හේතුව තමයි මේ දවස්වල Facebook එකේ ෂෙයා වෙනවා මේ කවදාකවත් ජීවිතේට කොරියාවේ ඉඳලා ලංකාවට එන්නේ නැහැ කියපු කට්ටිය ගොඩක් අසරණලා ඉන්නව. මේ ප්‍රශ්නයක් නැහැ මේ ලැජ්ජන වී ලංකාවට එන්න කියලා. ඔන්න දැන් ඔය තියෙන වගේ මේ පෝස්ට් ටිකක් ෂෙයා වෙලා තිබ්බා. ඉතින් මේ ඒ පෝස්ට් අපේ අයියා Facebook එකේ දැකලා ඉවරලා මේ සමහරක් ඒවා අපේ අම්මට පෙන්වලා තිබ්බා. ඒ කියන්නේ ගොඩක් දැන් මේ දවස්වල ගොඩක් පෝස්ට් අපි යාළුස්සියා කරනවා මේ කොරෝනා ආසාදිතු මෙච්චර අල්ලගත්ත මෙච්චර අල්ලගත්තද කියලා. ඉතින් අපේ අයියත් ඉතින් අම්මට කියලා තිබ්බා මැරින් නැතු ඉක්මනට ලංකාවට ඉන්නේ කියලා. මේ කියලා අපි අම්මා බය කරලා තිබ්බේ. ඉතින් ඇත්තටම අම්මා නිදා ගන්නෑ රැයට. මට ගොඩක් දුකයි මේ අම්මලනේ. ඉතින් කවුරු නැතත් ඉතින් අපි යන අම්මලා ගොඩක් ආදරෙන් බලනවා. ඉතින් කරන් දෙයක් නැහැ. ඉතින් සමහරක් වෙලාට ඒ වගේ පෝස්ට් හදන කට්ටියට අම්මලා නැතුව ඇති. ඉතින් මේ දරුවෙක් කියන්නේ මේ දරු සෙනෙහසක් දැනිලා නැති කට්ටිය වෙන්න තිතී ඒ වගේ පෝස්ට් හදන්නේ. මේ මට හිතුණා වීඩියෝ එකක් කරන්න මේ කොරියාව අසරණ වෙලාද එහෙම නැත්නම් ලංකාවේ යාළුව අසරණ වෙලාද කියලා මෙන්න මේ දේ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. මේ මගේ පෞද්ගලික තරහක් නැහැ මේ පෝස්ට් එක දාපු කට්ටියත් එක්ක. මොකද ඒවා ෆේක් account එක දැක්ක ගමන් කියන්න පුළුවන් ෆේක් account එකක් කියලා. මේ ඉතින් ෆේක් account එකක් වුණත් ඒ වගේ අදහසක් අරගෙන එහෙම පෝස්ට් එකක් හදලා දාන්න තරම් මේ හදවතක් තියෙනුනේ. ඉතින් ඇත්තම මේ කවට කරදරයක් වුණොත් ඔයාලා දන්න විශේෂයෙන්ම මුල් තැන ගන්න රටක් තමයි කොරියාව. කොරියාව විතරනේ විදේශ රටවල ඉන්න කට්ටිය ගොඩක් සල්ලි එකතු කරලා ඉතින් ඒ අසරණ පවුල් වලට උදව් කරනවා. ඉතින් ඒක ඔයාලා දන්නවා ලංකාවේ ඉන්න කට්ටිය ඉතින් අම්පින් කියන දෙයක් නැහැ. හැම කෙනා මේක දන්නවා. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඇත්තම අසරණ වෙලා නැහැ. ඒක පෙන්වන්න ඕන. යම් දවසක අසරණ වුණා මේ කොරියාවට එන්න කලින්. ඒක කියන්න ඕන. මොකද මේ මම ඒක කියන්න ඕන මේ මොකද මේ ඒක කියන්න ගලින් මට කියන්න ඕන හේතුව මෙන්න මේ මං ගා තියෙන මේ ෆෝන් එක මට මේක ජීවිතේ අමතක වෙන්නේ නැහැ. මම ලංකාවේදී පාවිච්චි කරේ මේ ෆෝන් එක. මං හිතන්නේ මේ ෆෝන් එක සාමාන්‍යයෙන් 2011-12 රුපියල් 3500ක් විතර වුණා මේ ෆෝන් එක. මේ ෆෝන් එකත් මට ගන්න සල්ලි තිබ්බේ නැහැ. මට දුන්නේ ටිනි මැඩම් කියලා නෙදර්ලන්ඩ් මැඩම් කෙනෙක් දුන්නේ මේ ෆෝන් එක. මොකද මට මේ වගේ ෆෝන් එකක් ගන්න සල්ලි තිබ්බේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. ඒ දවස්වල මං ගාව ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බේ නැහැ. ඉතින් ලංකාවේදී ගොඩක් අසරණ වෙලා හිටියා මේ ඒක ඇත්ත. බයිසිකලෙට පෙට්‍රල් ටිකක් ගහගන්න රුපියල් 50ක් තිබ්බේ නැති කාලයක් තිබ්බා. ඇත්තටම මගේ බිරිඳගේ පඩියෙන් තමයි මේ බයිසිකලෙට පෙට්‍රල් ටිකක් ගහගත්තේ. ඉතින් ඒක මට අමතක නැහැ. ඒත් එක්කම මේ ඒ වගේ අතීතයක් තිබ්බා මට. ඉතින් මම කොරියාවට එන්න මට ඇග්‍රීමෙන්ට් ඇවිල්ලා ඔක්කොම වෙද්දි මට එන්න කොරියාවට එන්න මේ මං ගාව සල්ලි තිබ්බේ නැහැ. මං ආදරෙන් බලාගත්ත අවුරුදු 3ක් පැදපු මං ගාව ස්කූටියක් තිබ්බා. මට දුකයි. ඉතින් ඒකත් මම පිනස්සයක් දාලා ගත්තේ බයිසිකලේ. ඉතින් අන්තිම මොහොතේ මට ඒ බයිසිකලේ දෙන්න වුණා. ඒකත් දීලා තව අපේ නැන්ද කෙනෙක් උදව් කරා මට. ඉතින් පොලියට සල්ලි ගත්තා. රත්තරම් බඩුව ගැත් තියලා බිරිඳගේ රත්තරම් බඩුව ගැත් තියලා සල්ලි ගත්තා. ඒකත් කරගෙන තමයි 125,000 විතර හොයාගත්තා. ගාගෙන කොහොම හරි ට්‍රේනින් එකට ඇඳුම් වලට හැමදේම කරගත්තා. කරගෙන තමයි කොරියාවට ආවේ. කොරියාවට ඇවිල්ලා මම එයාපෝට් එකෙන් බහිනකොට මේ මට මතකයි අද වගේ ඉතින් මෙතන තියෙන එක මගේ මස්සිනා මට මුලින්ම ෆෝන් එකක් දුන්නා. X4 ෆෝන් එකක් පොඩි ෆෝන් එකක් මට දුන්නා ඉන්චෝන් එයාපෝට් එකේදී ඇවිල්ලා දුන්නේ. මොකද මාත් එක කොල්ල 200ක් විතර ආවා. මට මම පාර්සලයක් අරන් ආවා. ඒකත් දීලා මේ තවම මම ට්‍රේනින් සෙන්ටර් එකට ආවේ. මොකද මේ ඒ වෙද්දි මාත් එක ආපු යාළුවගාවත් ස්මාර්ට් ෆෝන් තිබෙන්නේ නැහැ කවුරුවක් ආවත්. ඉතින් මගේ ෆෝන් එකෙන් ගඩොක් කට්ටිය කතා කරා ගෙවල් වලට.
ඉතිහ මතීතයක් තම තිබ කොරියාවට මීට අවුරුත්තුන මාර්ගට එන්න කලින් හිති. අද කොරියාවට විල්ල ඇතරම මේ රටට පින් සිද්ධ වෙන්න යම් කිසිලනක ඉන්නවා. ඒගන්නේ සල්ලි නැතත් හදවතින් අපි මනුස්සය වශයෙන් ජීවත්වෙන මේ රට නිසා අපි මේ රටේ ඉන්න මිනිස්සු කරන දේවල් දැකලා සමහරක් මිනිස්සු හොඳ නෑ කියලා අපි දන්නවා ඒක. ඉතින් ඒව දැකලා අපි ජීවත් වෙනවා, ජීවිතේ හදා ගන්නවා. මොකද ලංකාවට වඩා ගොඩක් වෙනස්. මම අපේ රට මේ පහත් කළ කතා කරනවා නේ, ලංකාවට වඩා ගොඩක් වෙනස් මේක. වෙනස් කියන්නේ අපේ පාඩුවේ අපිට ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ කාටවත් කරදරයක් නෑ, පාඩු ඉන්න පුළුවන්, ඕන වෙලාවක කෑම කන්න පුළුවන්. මේ දැන් මේ අවස්ථාවේ මේ කොරෝනා කියලා දැන් කියනවා ලංකාවේ, කවුරුවත් දන්නේ නැහැ මොකද්ද කොරියාවේ තත්ත්වය කියලා. ඉතින් ඇත්තටම මේ අවදානම් තත්ත්වයක් තියෙන තේගු පැත්තේ එක මම දන්නවා. අපේ යාළුවෝ ඉන්නු මම කතා කරලා දින තේගු යාළුවොත් එක්ක. එහෙම තිබුණත් කිසි ප්‍රශ්නයක් නැහැ, කන්න බොන්න හිගයක් නැහැ, හැමදේම වෙනවා, හැමදේම හොඳට තියෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම වැඩි කතා කරන්න කැමති නැහැ මේ ගැන. කතා කරන්න හිතුනේ අන්න අර පෝස්ට් එක නිසා. ඉතින් ඒක නිසා ඇත්තටම අපි අසරණ වෙලා නැහැ. ඉතින් ඔයාලට මේ මම මේ මේ මේක මේ වීඩියෝ එකක් කරා කලින් මේ ඉරුවේක නිවුස් වලටත් ගියේ මේක. ඉතින් මේ මං ඉන්නේ හොස්පිටල් එකක් ගාව. ඉතින් මෙතන කිසිම කලබලයක් නැහැ. මේ කොරෝනා දැන් අද වෙද්දි මගේ ඉතින් 3000කට ආසන්න ප්‍රමාණයක් අල්ලගෙන ඉඳන් කිසි කරදරයක් නැහැ, කලබලයක් නැහැ. නමුත් මෙයාලා පැය 24ම ක්‍රියාත්මකයි. පැය 24ම ලෑස්ති. පැය 24ම ලෑස්ති මෙයාලා. ෆෝන් එකකට මැසේජ් එකක් එනවා. මේ අපිට නිතරම ෆෝන් එකකට මැසේජ් එකක් එනවා අපි ඉන්න හරියේ කොරෝනා තියෙන කෙනෙක් හම්බුනොත් මැසේජ් එකක් එනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඕනෙ ලාග. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන කිසි බය කරුවක්වත් ලංකාවේ අම්මලා තාත්තලා බය වෙන්න ඕනේ නැහැ. අපිට ප්‍රශ්නයක් වුණොත් අපිට ලංකාවට එන්න පුළුවන් හැකියාව තියෙන ඕනෙ ලාග. ටිකට් එක දාගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වෙලාවේ නම් පොඩ්ඩක් ටිකට් බුකින් වෙලා තියෙන්නේ. නමුත් එන්න පුළුවන්, කැම්බීම තියෙනවා, ඉන්න තියෙන ඕන තරම් ජොබ් තියෙනවා, වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් විදියට මේක ගෙවෙනවා. ඉතින් ඒ නිසා කලබල වෙන්න ඕනේ නැහැ කවුරුවක්වත්. ඉතින් මම මේ ඇත්තරම මම මේ කොරියාවට ඇවිල්ලා සෑහෙන දේවල් ඉගෙන ගත්තා. මේ දේම මම YouTube ගැන කිසි දෙයක් දන්නේ නැහැ. නමුත් මම YouTube channel එකක් කරනවා. සාමාන්‍යයෙන් විදියට මම සල්ලි බලාපොරොත්තුෙන් කරන දෙයක් නෙමෙයි. ඒකේ හොඳ දේවල්, මගේ ජීවිතේ ආතල් හැමදේම මම කරනවා. මම ඒකේ වාසියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කරනවා. මගේ හිතට එකඟව මම මේ වීඩියෝ කරනවා. ඉතින් ඒක නිසා මම ගොඩක් දේවල් ගත්ත මේ රට. ඉතින් මට ගොඩක් දුකයි මේ රට වැටෙනවා නම්. මම ඇත්තටම ආදරේ ගොඩක් මේ රටට. ඉතින් මේ රටේ ඉන්න මිනිසුන්ට මේ හැමදේම ලැබුණේ මම අද මේ සතුටින් ඉන්නේ. මගේ අම්මලා තාත්තලා, මගේ බිරිඳ, මගේ අම්මලා තාත්තලා, මගේ සහෝදරයෝ හැම කෙනාම කාලා බිලින්නේ. ඒ වගේම අපේ යාළුවෝ ඔයාලා හැම කෙනාම කාලා බිලින්නේ මේ රට නිසා. ඉඳලා මේ ස්මාර්ට් ෆෝන් එකක් හොඳ ගොඩක් දුරට ලංකාවේ නිලිය කොටක් පාවිච්චි කරන්න බැරි ෆෝන් එකක්, හොඳ කාර් එකක්, හොඳ චේන් එකක්, බේස්ලට් එකක් දාලා පාරට බැස්සට පස්සේ අරු කොරියාවේ ඉඳලා ඇවිල්ලා රංගනවා කියලා කියන්න එපා. ඒක ආතල් එක, අහිංසක ආතල්යක්. ඒ කියන්නේ දුක් විඳලා ඒක කියන්න තේරෙන්නේ නැහැ මට. අවුරුදු 4-10ක් මෙහි මේකේ වැඩ කරන අය කියන්නේ ඒක පට්ට ගේමක්. වැඩ අමාරුයි ඇත්තටම. වැඩ අමාරුයි, ජීවිතේ සුන්දරයි. ඉතින් ඒ නිසා මේ අපි ගිහිල්ලා බලමු. මම මේ වීඩියෝ එක කරන්න මම ගුණසාන් වලට යනවා. මෙතන ඉඳලා කිලෝමීටර් 60ක් විතර තියෙනවා. මම යන්නේ විශේෂම දෙයක් නිසා. මොකද විශේෂ හේතුව අපේ කොල්ලෝ ගුණසාන් වල ඉන්න කොල්ලෝ මේ කොරෝනා වෛරස් එකට පොඩි දෙයක් කරනවා. ඉතින් අපේ කොල්ලෝ එකතු වෙලා මේ ලොකු දෙයක් නෙමෙයි, අපේ කොල්ලෝ ටික එකතු වෙලා රතන සූත්‍රය දේශනා කරන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මම ගුණසාන් වලට යනවා. මෙතන ඉඳලා කිලෝමීටර් 55ක් 60ක් විතර තියෙනවා. ඉතින් ගොඩක් අපේ සජන්නේ මෙහෙම යන්න එපා කියලා තියෙන්නේ මට. නමුත් මම යනවා. අපේ කොල්ලොන්ගේ වැඩ නිසා, මම ඔයාලට පෙන්වන්න ඕන නිසා මම යනවා. ඒක නිසා අපි ගිහිල්ලා බලමු එතන මොකද්ද වෙන්නේ කියලා. ඒක නිසා මතක තියාගන්න, මේ කොරියාවේ ඉන්න කොල්ලෝ රඟන්නේ කවදාකවත්. අහිංසක කොල්ලෝ ඉන්නේ, අහිංසක අම්මලා තාත්තලා ඉන්නවා. ඉතින් ලංකාවේ කවුරු හරි වැරදි පෝස්ට් එකක් එහෙම දානවා නම් එහෙම දේවල් කරන්න එපා. මොකද අපි උඹලා මේ ගේම ගහන්නේ ජීවත් වෙන්න, නැතුව මේ රජකම් කරන්න නෙවෙයි බා. ඒ නිසා අහිංසක කොල්ලුන්ගේ ආතල් කඩන්න එපා. මම පෞද්ගලිකවම මම සෑහෙන දුක් විඳපු කොල්ලෙක්. අදත් එහෙමයි, අදත් දුක් විඳිනවා, කම්පැනි දුක් විඳිනවා, හෙටත් එහෙමයි. මට දුක කියන දේ සාමාන්‍යයි. ඒ නිසා මට ඒක නැතින්නේ. මම සල්ලි හම්බ කරත් මම ලොකු පුරක් වෙන්නේ නැහැ කවදාවත්. මගේ හිතේ එහෙම ලොකු චරිතයක් වෙන්නේ කියලා අයිඩියා එකක් නැහැ. මට එහෙම නැහැ. මම මිනිස්සු පාගන්නේ නැහැ. මම ඉන්න කැමති දුප්පත් මිනිස්සුත් එක්ක. ඉතින් කොරියාවේ කොල්ලොන්ට ඇත්තටම ආදරේ මම. ඉතින් අපි යමු ගුණසාන් වලට. ගුණසාන් වල ගිහිල්ලා ගුණසාන් කොල්ලෝ හිට කරන්නේ මොකද්ද කියලා බලමු. හිට තමයි මේක ලැස්ති කරලා තියෙන දෙකට. ඉතින් ගුණසාන් වලට ගිහිල්ලා ගුණසාන් කොල්ලෝ හිට කරන්නේ මොකද්ද කියලා කරන්න ඕන නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු ගුණසාන් වලට මොකද වෙන්නේ කියලා. හදවත් තියෙන්නේ අපිට. ඉතින් මේ කොරියාව කොල්ලෝ කියන්නේ හදවත. සෑහෙන දේවල් ඉගෙන ගත්ත මේ කොරියාවෙන්, කොරියාවට ආදරේ. මම ප්‍රාර්ථනා කරනවා මේක ඉක්මනට පුරන් වෙන්නේ කියලා. මේනම් බුස්සර නැහැ හැම කෙනාට.